රජයේ අසාධාරණ බදුරු ප්‍රතිපත්තිය ඉහළ දැමූ විදුලි බිල ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිකයින් පසුගියදා දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. මේ වන විටත් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වීමටයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද ජනාධිපති ලේකම්වරයා හමු වීමට නියමිතයි. අද දිනේ ජනාධිපති ලේකම් සමග ඒ යන සාකච්ඡාවට යන්නේ මේ සමස්ත වෘත්තීය සමිති එකමුතුව විදිහට. මේ එකක්වත් වෙන් වෙලා නැහැ. නමුත් අපි දන්නවා රටේ බැංකු පද්ධතිය සහ වෛද්‍ය ශාස්ත්‍රය කියන ඉතාම සංවේදී ශාස්ත්‍ර දෙක. මේ දෙක බැරි වෙලා හරි රටේ කඩා වැටුනොත් සියලු දෙනාටම ඉතාම බරපතල හානියක් වෙනවා. අපිට අවශ්‍ය නැහැ මේ රටේ පුරවැසියාව ඒ වගේ තැනකට තල්ලු කරන්න. ඒක නිසා තමයි අපි එකමුතු ඒ තීරණය ගත්තේ. වෛද්‍යවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැරලා නැහැ. නමුත් අඛණ්ඩ වැඩවර්ජනය තමයි ඊයත් හිටෙව්වේ. නමුත් ඕනෑම වෙලාවක වෛද්‍යවරුන් ඒ වගේම වරාය මේ සියලු දේ නැවත සක්‍රිය වෙන්න නියමිතයි. සිය ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට මෙහිදී අපේක්ෂා කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ. එම සාකච්ඡාවේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ඉහළ දැමූ විදුලි බිලට විරෝධය පළ කරමින් ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධාන කර තිබුණා. පෙරටුගාමි සමාජවාදී පක්ෂය සංවිධානය කර තිබූ විරෝධතාවයක් මතුගම ඉත්තෑපාන ප්‍රදේශයේදී පැවැත්තුණා. වැඩි කරපු පොත්තික ගන්න බැරුව, මකන කෑල්ල ගන්න බැරුව, පැන්සලක් පෑනක් ගන්න බැරුව, ඒ පෑනක් පැන්සලක් පොතක් ගත්තත් ඒක කොහොමද කරේ ඉල්ලලා යවන්නේ? ඒ බෑග් එක ගන්න විදියක් නැති අම්මා තාත්තා තමයි මේ පරිගම හන්දියේ එකතු වෙලා මේ ආණ්ඩුවට බල කරලා කියන්නේ වහා මඩු කරපල්ලා ජීවන බර. ඒ වගේම අපි කියනවා මේ රටේ පාලකයන්ට මේ වැඩි කරපු විදුලි බිල අපිට ගෙවන්න බෑ. අපි ගෙවන්නේ නෑ. ගෙවපු බිලක් ගෙවන්න බැරි අපිට. ඔයගොල්ලෝ දහස් ගණන් වැඩි ගන්න විදුලි බිල ගෙවන්න බෑ. මුල්ලේරියාව රෝහල ඉදිරිපිටදීද වැඩි වූ විදුලි බිලට එරෙහිව ජාතික ජනපල වේගය විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. රාජපක්ෂලට ඕන විදිහට නටපු කාලේ ඉවරයි. ඒ ඉතිහාසය ඉවරයි. දැන් තියෙන මහජනතාවේ කාලය නිසා මේ යන විදිහට බලාගෙන හිටියොත් මැතිවරණයක් එන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය එන්නේ නැහැ. වීදි පුරා අපි අනිවාර්යයෙන්ම අරගල කරන්න ඕනකම තියෙනවා. මැතිවරණය දිනා ගන්නත්, ඒ වගේම රනිල් රාජපක්ෂයන්වත්. ඒ ආරම්භය තමයි මේ ජනතාවත් එක්ක අපි අරගෙන තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.